नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पिंगतुनी अदापी मे धर्मदेशनावतुल विशेषिंग उबट सिहिपत् कला देन्ने मी अन भयानक संसार गमने भयंकर स्वभावे पिलिबद हैबै तन्हावे स्वभावे तमाई तन्हाव निसा अविद्यावें मेक वहिला तिये अविद्यावें वहुनट पास्से तन्हावे लक्षण तुनक तिये यायन तन्हा पूर्णो भविका ए तन्हाव निसा पुनर्भवयक हदला देना नंदी राग सहगता आस्वादें एलेनो තත්ථාබිනන්දිනී උපෝපන්තන සතුටින් පිළිගන්න මේක තමයි තණ්හාවේ ලක්ෂණ ඔබ මේ දේශනාවේ මුලින්ම මේ ලක්ෂණ තුන තේරුම් ගත්තොත් ඔබට එතනින් එහා මේ දේශනාවේදී මේ තණ්හාවේ ස්වභාවය ගලප ගන්න පුළුවන් ඔන්න තණ්හාවේ තියෙන ප්‍රධානම ලක්ෂණ තුන බුදුහාඳුරුප් වෙන්නේ යායන් තණ්හා පෝනෝ භවික තණ්හාව නිසා පුනර්භවයක් හදලා දෙන ආයමත් උපතක් හැදෙන නන්දි රාග සහගත ඒ උපදින තැනට ඒ තමන්ට ලැබෙන තැනට ඒ හැම තැනකටම ආස්වාදින් ඇලෙනවා එතනට ඇලුම් කරනවා මේ මගේ දේවල් මගේ ගෙදර මගේ අම්මා මගේ තාත්තා මගේ දරුවෝ මං හම්බ කරපු දේවල් මේ මගේ යාන වාහන ඒ ඔක්කොටම ආස්වාදින් ඇලෙනවා තට්ට තට්ටාබි නන්දිනි උපෝපන් තැන යා සතුටින් පිළිගන්න දැන් අපි හිතමු ඔබ දැන් සතුටින් පිළි අරගෙන තියෙන මේ මනුස්ස ලෝකේ දැන් ඔබට ලැබිච්ච ටික. දැන් ඔබ මේ ලෝකෙට එනකොට ඔන්න ඔබ පෙර ජීවිතේ හිතන කොහේ හරි හිටියන්නේ දැන් අද ඒව දන්නේ. ඒ ජීවිතේ කොහේ හරි ඉඳලා දෙව්ලොවක හරි මනුලොව හරි කොහේ හරි ඉඳලා ඔබ මැරුණා. ඒ මැරිලා පූර්ණෝ භවිකා දැන් ඔබට පුනර්භවයක් ඇති වෙලා. ඔන්න මනුස්ස ලෝකේ උපතක් ලැබුණා පූර්ණෝ භවිකා. පුනර්භවය ලැබුණා. ඊළඟට ඒ පුනර්භවයේ තුල දැන් ආස්වාදෙන් ඇලෙනවා නන්දි රාග සහගත ආස්වාදෙන් දැන් ඇලෙනවා මේ මගේ ගෙදර මේ මගේ දරුවෝ මේ මං හම්බ කරපු දේවල් මේ මගේ ඉඩ කඩම් මේ මගේ දේවල් දැන් ආස්වාදෙන් ඇලිලා තියෙනවා මේ ලැබිච්ච තැන තියෙන දේවල් වලට තත්ත තත්ථාබිනන්දිනි උපෝපන් තැන සතුටින් පිළිගන්න දැන් ඔබ පිළි අරගෙන තියෙන්නේ මේ ඉපදිච්ච තැන හැබැයි ඔබ මෙතන නැතුව වෙන කොහේ හරි අම්මා කෙනෙක්ගේ කුසක ඉපදුනා නම් දැන් එහෙනම් අද වෙනකොට පිළි අරගෙන තියෙන එතන මේ මගේ අම්මා මගේ තාත්තා මේ මගේ ඉඩම මේ මගේ දරුවෝ මේ මගේ ඥාතීන් කියලා දැන් පිළිගන්නේ අය මේ ස්වභාවය මේ ලෝකේ පුරාම හැම සත්වයෙක් තුලම හැම දෙවියෙක් තුලම හැම මිනිස්සෙක් තුලම හැම අපායේ ඉන්න සතෙක් තුල පවා මේ ස්වභාවය පවතී දැන් ඔබ හිතන්න කෙනෙක් මැරිලා උපදිනවා බලු පැටියෙක් වෙලා උපදිනවා දැන් අන්න තණ්හාවෙන් පෝනෝ භවිකා පුනර්භවයක් ලැබුණා බලු පැටිය නන්දි රාග සහගත දැන් ආස්වාදින් ඇලෙනවා අර ශරීරයේ එතන තියෙන බලු කුක්කෙක් හැටියට හරි තියෙනවා ඇස කන නාසය දිව ශරීරය දැන් ඒ තමන් තමන්ට ආස කරනවා මේ මගේ අම්මා තාත්තා බලු අම්මා බලු තාත්තා බලු පැටවු ටික රැළ අපා ගන්නවා පොර කනවා පෙරලෙනවා සෙල්ලම් කරනවා ඒක තමයි දැන් එයාගේ ලෝකෙ ඒ ලෝකෙට ඇලුම් කරනවා තත්ත තත්ථාබිනන්දිනී උපෝපන් තැන සතුටින් පිළිගන්න මේ ස්වභාවය මේ ලෝකෙ පුරාම හැම සත්ත්වයකම උපතත් එක්ක පවතින පින්නතුනි භයානකම දේ මෙන්න මේ අවිද්‍යාවයි තණ්හාවයි එක්ක තමයි අපි කවුරුත් මේ සසරේ තාම යන්නේ අපිට යන්න තියෙන්නේ මේ වගේ සුගති සහිත උපතකම යන ගමනක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් ලෝකෙ දිහා බලලා අපිට පෙන්වලා දුන්නේ මහණෙනි මහ පොළොවේ පස් තරම් සතර ආපායේ ඉන්න පිරිස මහ පොළොවේ පස් වගේ කියලා හිතන්න කියලා. සුගතියක උපදිනවා කියලා කියන්නේ මේ නියසිලට වෙන්න පස් ටික වගේ ඉතාම සුළු පිරිසක්. අපේ ජීවිතේ මහගෙදරට කෙනෙක්ගේ හිත ඇදෙනවා වගේ සතර අපායටම තමයි කියව සත්වයාගේ හිත ඇදිලා තියෙන්නේ.
සංසාරික සත්වයාගේ මහගෙදර තමයි සතර අපාය. ඒ උපමා බුදුහා දැන් ඔබ හිතන්න, ඔබේ ජීවිතේ ඔබ ඉන්න කොහේ හරි ගයක් ගැන හිතන්න. ලංකාවේ නම් ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ නම් ඕස්ට්‍රේලියාවේ, මෙල්බන් නගරේ නම් මෙල්බන්, ලෝකේ තව කොහේ හරි නම් එහෙ. ඔබට ගයක් තියෙනවා හදාගෙන, මං ඉන්නේ මේ මගේ ගෙදර, මගේ දරුවෝ මේ මගේ දේ. ඔබ හදිස්සියේ ගෙදරට මොනවා හරි ගේන්න කඩේ යනවා. ගිහිල්ලා බඩු ටිකක් ගන්නවා. ගත්තත් දැන් හිත ඉක්මනට ගෙදර යන්න ඕන. මේ බඩු ටික අරගෙන ගන්නෙ මොකද? ගෙදර යන්න මේ. කොහේ හරි ගමනක් ගියත් හිත තියෙන්නේ ගෙදර. සමහරු නෑදෑ ගෙදර ගියත් කියනවා, කොහේ ගියත් ගෙදර තරන්නේ නෑ කියලා. හිත ඇදෙන්නේ ගෙදරට. අර උපන්ගේ තමන්ගේ නිවස මේ මගේ තැන, මගේ තැන කියලා එතනට හිත ඇදෙනවා, ඇලෙනවා. ඒ ඔස්සේ හිත දුවනවා. එතකොට සංසාරික සත්වයාටත් බුදුරජාණන් වහන්සේ පෙන්වේ, සංසාරික සත්වයාට සතර අපායට හිත ඇදෙන්නේ මහගෙදරට හිත ඇදෙනවා වගේ. හිත දුවන්නේම අපාය පැත්තට. හිත බැඳිලා තියෙන ඒ පැත්තටමයි කි. ඒ නිසා ලේසි ගමනක් නෙමෙයි අපි මේ සංසාරය යන්නේ. යන්තම් පෙර පිනකට සසරේ කවදා හෝ කරපු පිනක් මතු වෙලා අපි අද මනුස්ස ලෝකේ ඉන්නවා. ඔබත් මමත් මනුස්ස ජීවිතයක් ලැබලා මනුස්ස ලෝකේ ඉන්නවා. පෙර පින. හැබැයි මේ පින ගෙවෙනවා. පින හැමදාම තියෙන්නේ. පෙර පින ගෙවිලා අවසන් වෙනවා. පින විපාක දීලා අවසන් වෙනවා. ඒ පෙර පින ගෙවෙනකොට, පින ඉවර වෙනකොට අපි දන්නේ නැහැ පෙර අකුසලයක් බලවත් වුණා, සසරේ කරපු කර්ම විපාකයක් මතු වුණා, ඊළඟට නිරේකට වැටුණොත්, තිරිසන් ලෝකෙට වැටුණොත්, පෙරේත ලෝකෙකට වැටුණොත්. පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, ඔබ දන්නවා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ඒකා සංඛේය කල්ප ලක්ෂයක් පෙරුම් පිරු. ඒ කියන්නේ අසංඛේයකුත් කල්ප ලක්ෂයක් අග්‍ර ශ්‍රාවක තනතුරු ලබන 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් සංසාරි දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී පාරමී පුරලා තියෙනවා. 80 මහ ශ්‍රාවක තනතුරු ලබන ඒ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ශ්‍රේෂ්ඨම කෙනා තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දවසක් නිරෝධ සමාපත්තියට සමවැදිලා උන්වහන්සේ ලෝකෙ දිහා බලන දින 7ක් නිරෝධ සමාපත්තිය ගැන බහල ඇති. කිසිම ආහාරයක් නැතුව භාවනාවෙන් සමාපත්තියෙන් පමණක් දින 7ක් වැඩඉන්න. දින 7ක් වැඩ ඉඳලා භාවනාවේ නැකිටලා, ඒ කියන්නේ නිවන අරමු, නිවනේ ස්වභාවය විඳිමින් ආස්වාස ප්‍රස්වාස පවා ඒ සමාපත්තිය තුළ නිරුද්ධයි කියලා සඳහන් වෙනවා. ඒක තියෙනවා වේදල්ල සූත්‍රයේ. මරණයට පත්වෙච්ච මළමිනියකත් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙකුත් අතර වෙනස විස්තර කරනවා. මැරිච්ච කෙනෙක්ගේ ශරීරයේ උණුසුම නැහැ, උණුසුම බැහැර වෙනවා. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙක්ගේ ශරීරයේ උණුසුම තියෙනවා. මැරිච්ච කෙනෙක්ගේ විඥානේ බැහැර වෙලා කය. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදිච්ච කෙනෙක්ගේ විඥානේ කය තුල තියෙනවා, බැහැර වෙලා නැහැ. හැබැයි මියගිය කෙනෙක්ගේ ශරීරේ සීතල වෙලා, නමුත් නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉන්න කෙනෙක්ගේ ශරීරේ ඒ උණුසුම ඒ විදිහටම තියෙනවා. නමුත් ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ, හුස්ම වැටෙන්නේ. ඒ සමාපත්තියේ තියෙන ප්‍රබලතාවේ ලක්ෂණ. එතකොට පින්වතුනි, නිරෝධ සමාපත්තියෙන් දින 7ක් වැඩ ඉඳලා සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ ධර්මයේ සඳහන් වෙනවා මහරහතන් වහන්සේ නමක් එක්ක පසේබුදු කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවදින්, සාමාන්‍ය සෝවාන් සකදාගාමි අයට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් කමක් නැහැ. අෂ්ඨ සමාපatti දක්වාම හිත වඩපු පංච අභිඥා අෂ්ඨ සමාපatti උභහල ඇති සමතෙන් රූප අරූප ධ්‍යාන ඉහළටම වඩාගත් කෙනෙකුට තමයි නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් දින 7ක් වැඩ ඉඳලා උන්වහන්සේ බැලුවා කාටද අද මං පිහිට වෙන්නේ. ඒකට හේතුව දින 7ක් निराහාරව නිරෝධ සමාපත්තියෙන් වැඩ ඉඳලා පින්ඳපාතේ වඩිනකොට
කවුරු හරි කෙනෙක් තුන්සිත පහදවාගෙන එක දානි හැන්දක් පූජ කරයි. ඒකේ ආනිසංස ඒ මොහොතේ එතනම බලාගෙන ඉන්න ඇද්දිම සුළු මොහොතකින් ආනිසංස පහළ වෙනවා. දිට්ඨ ධම්ම වේදනීය දානේ කානිසංසයක් ඒ මොහොතේම ලබන්න නම් තියෙන ක්‍රමේ තමයි දින හතක් නිරෝධ සමාපත්තියට සමවැදිලා සමාපත්තියෙන් නැකිටලා ඉස්සල්ලාම පිණ්ඩපාතේ වඩින ආර්යයන් වහන්සේ නමකට තුන්සිත පහදවා දන් හැන්දක් පූජා කිරීම. ඒකේ විපාකේ මොහොතේම ලැබෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දන්නවා දැන් සමාපත්තියෙන් නැකිටලා පිණ්ඩපාතේ යනකොට කවුද ඉස්සල්ලා දන් හැන්දක් පෙදන්නේ. ඒකේ නාට මහා පිනක් ඒ මොහොතේම පහළ වෙනවා. ඒ නිසා මං දිලින්දෙකුට අද පිහිට වෙනවා කියලා උන්වහන්සේ භාවනාවෙන් දිවසින් බැලුවා. භාවනාවෙන් නැකිටලා දිවසින් බැලුවා කාටද අද මං පිහිට වෙන්නේ. පේසකාර ගමක් තියෙන, පේසකාර කියන ඔය රෙදි වියන මිනිස්සු ඉන්න බොහොම දුප්පත් ගමක් තියෙන. මේ ගමේ තැටියක් අරගෙන කුදු ගැහිච්ච වයසක අම්ම කෙනෙක් හිඟමනේ යනවා දැක්. ඇඟ පුරාම සමහරට මොකක් හරි ලෙඩක් කියලා හිතමු, තුවාල හැදිච්ච. තැටියක් අරගෙන ගෙයක් ගෙයක් ගාන හිඟමනේ යන වයසක අම්ම කෙනෙක්, කෑම ටිකක් හොයාගෙන යන අම්ම කෙනෙක් දැක්කා. අද මම මේ අම්මට පිහිට වෙනවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන භාවනාවෙන් නැකිටලා අර පේසකාර ගම අරමුණු කරගෙන උන්වහන්සේ වැඩියා මේ ගමට. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකොට මිනිස්සු රැවටෙනවා. ඇයි ඒ රැවටෙන්නේ? උන්වහන්සේගේ පෙනුම බුදුරජාණන් වහන්සේ වගේමයි සමහරුන්ට ඈතට පේ. ඔබ අහලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. 32 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබුණා කියලා ධර්මයේ තියෙනවා. ඒ නිසා සමහර අය එකපාරට රැවටෙනවා. අන්න බුදුහාමුදුරු වඩිනවා කියලා මහා කාශ්‍යප හාමුදුරු දැකලා මිනිස්සු රැවටුණු. ඒ නිසා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ කාලයක් පිප්පලී ගුහාවේ මහ වනාන්තරේ කැලේ උන්වහන්සේ හුදකලා වැඩ හිටියේ. මිනිස්සු බුදුහාමුදුරු බුදුහාමුදුරු කියලා උන්වහන්සේට රැවටෙන නිසා ඒක බුදු කෙනෙකුට අගෞරවයක් වෙනවා. එහෙම හිතපු උන්වහන්සේ මහ වනාන්තරේ හිටියක් බොහෝ කාලයක්. ඉතින් දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකොට අනේ දන් හැන්දක් පූජා කරගමු අන්න බුදුහාම සමහර කියලා නෑ, ඔය මහා කාශ්‍යපයන් වහන්සේ බුදුහාමුදුරු වගේමයි කාගෙන්වත් දානි පිළිගත්තේ නෑ. දානි අරගෙන ආවත් පාත්‍රය අතින් වහගන්නවා. උන්වහන්සේ කාගෙන්වත් දානි පිළිගන්නේ නෑ. දැන් උන්වහන්සේගේ හිත තියෙන්නේ අර වයසක කුදු ගැහිච්ච අම්ම කෙනෙකුට පිහිට වෙන්න මේ යන්න. ඒ යනකොට සක්‍ර දෙවියන්ගේ දිව්‍යාංගනාව 500ක් දෙනා දැක්කා. දූතාංග ධාරීන්ගෙන් අග තැම්පත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපත්තියෙන් නැකිටලා පිණ්ඩපාතේ වඩිනවා. අනේ අපිට මහා පිනක් රැස් කරගන්න පුළුවන් කියලා දිව්‍යාංගනාව දිව්‍ය භෝජන අරගෙන ඒ භෝජන තවත් භාජනයකින් වහගෙන පාර දෙපැත්තේ පෙනී හිටියා කියන 500ක් දිව්‍යාංගනාව දැන් මේ පින් කරගන්න ආවේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර දිව්‍යාංගනාව දැන් දානි බෙදන්න සූදානම් වෙනවා. පාර දෙපැත්තේ ඉඳන් පාත්‍රය වහගත්තා. වහගෙන අහනවා, මේ තරම් දිව්‍ය සැප සම්පත් නුඹලා ලබලා මේ තරම් සැප සම්පත් විඳිනකොට ඇයි මේ දුප්පතෙක්ගේ පින උදුර ගන්න ආවේ? ඒ වෙලාවේ අපටත් දෙවියන් වන අපටත් පින වටිනවා කියලා සාදුකාර දීලා ඒ දිව්‍යාංගනාව දාන බෙදා ගන්න බැරි වුණා. ඒ අය ගියා. දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර ගම්මාන කීපයක් අතරින් අර පේෂකාර ගමට වැඩියා. යනකොට මේ ගමේ උන්වහන්සේ වඩිනකොට දැක්කා අර අම්මා ඈතින් දැක්කා. හැරමිටියක් අරගෙන වයසට ගිය කුදු ගැහිච්ච ඇඟ පුරා තුවාල හැදිච්ච වයසක අම්ම කෙනෙක් එදා දවස් ගෙවල් ගහාන ගිහිල්ල හිඟමනයේ දිලා තමයි එක්ක කීයක් හරි ඉල්ල ගන්නවා, එක්ක කෑම ටිකක් හොයාගන්න. සමහර ගෙවල් වලට ගිහිල්ලා වැඩ කරලා දෙනවා. සමහරු නිකං කන්න දෙන්නෙත් නෑ. මේ පින්පව් දන්න මිනිස්සුනේ අනුකම්පාවෙන් දෙන්නේ. ඒ කාලේ නොයේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ විතරක් ලෝකෙ හිටියා නෙමෙයි. සමහරු කියනවා කමක් නෑ කෑම ටිකක් දෙන්න නම් ඔය ගෙදර වැඩක් කරපන් කියලා. එක්ක මිදුලාතු ගාලා කුස්සිය වැඩක් කරලා
ඔය ගස් ටිකක් හරි සුද්ද පවිත්‍ර කරලා වත්තේ වැඩක් කරපන්. එතකොට කන්න දෙන්නම් කිය. අනේ අර අම්මා බිම වැටිගෙන තනකොළ හරි ගලවලා වැඩක් කරලා තමයි කෑම ටිකක් හොයාගන්නේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ අම්මා ළඟට පිණ්ඩපාතේ වැඩම කරලා මේ අම්මා ඉදිරියේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නතර වුණා. එදා ගෙවල් ගාහනි තැටියක් අරගෙන ගිහිල්ලා එක ගෙදරකින් මේ අම්මට ලුණු නැති කැඳ ටිකක් දීලා. එහෙමයි තියෙන්නේ. ලුණු නැති කැඳ එකක් තියෙනවා. තමයි ගෙදර මිනිස්සුන්ටත් බොන්න බැරි දෙයක් දුන්නා වෙන්න පුළුවන්. බොහෝ සමහරු පිම්පව් දන්නේ නැති සමහරු කාට හරි ඉඟන්නේකට දෙන්නේ තමන්ට කන්න බැරි එකක්. එක්ක විසිකරන එකයි. අනේ මේ අම්මට ලැබිලා තියෙන ලුණු නැති කැඳ එකක්. මේ අම්මා වාඩි වෙලා අර ලුණු නැති කැඳේ කතට ගරම් බලනකොට මෙන්න ආර්යයන් වහන්සේ නමක් තමන් ඉස්සරහ වැඩ ඉන්නවා. ඒ වෙලේ කල්පනා කරා මේ කැඳේක අද දවසට මට ලැබුණේ මෙච්චරයි. මේකම ලුණු නැති කැඳ ටිකක් මටත් අප්පිරියයි. චුට්ටක් ඉස්සලා කටට ගත්තා. මටත් අප්පිරියයි. මේ ආර්යයන් වහන්සේට කොහොමද මම මේ කැඳේක පූජා කරන්නේ කියලා හිතුවා. සද්ධාව තියෙනව දන් දෙන්න. දෙන්න හිතුණා නමුත් ලුණු නැති කැඳේ කන් නිසා නේ මං කොහොමද උන්වහන්සේට මේක පූජා කරන්නේ කියලා හිතලා කවුරු හරි ඇවිල්ලා මේ වෙලාවේ උන්වහන්සේගේ පාත්‍රයට දාන ටිකක් බෙදනවා නම් කියලා වටපිට බලනකොට ඔන්න ළඟ අහල පහල ගෙවල් වල මිනිස්සු දැකලා ඈතින් ඉක්මනට භාජන අරගෙන දුවගෙන එනවා. මහා කාශ්‍යප මහ අර අම්මා හිතුවා අනේ ලොකු දෙයක් මමත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා. ඒ මිනිස්සු ඇවිල්ලා දානි බෙදන්න හදනකොටම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය අතින් වැහුවා. දානි බාරගත්තා. එතකොට මේ අම්මට හිතුණා උන්වහන්සේ කාගෙන්වත් දානි මේ ප්‍රණීත දානයක් බාර නොගෙන මගේ ඉදිරියේ වැඩ ඉන්නේ මට පිහිට වෙන්නමයි ළඟට ගිහිල්ලා අමාරුවෙන් ඇවිදගෙන ළඟට ගිහිල්ලා අර භාජනී පෙන්වුවා. ස්වාමීනි අද දවසටම මට ලැබුණේ මේ කැඳ ටික විතරයි. ඔබ වහන්සේ කැමතිනම් මම මේක ඔබ වහන්සේට සද්ධාවෙන් පූජා කරන්නම් කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රය විවෘත කරලා පාත්‍රය ඇරියා කැඳ ටික පූජා කරා. අර අම්මා පුදුම සතුටකින් අර කැඳ ටික මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කරලා දන ගහලා වන්දනා කරා. අන්න එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා මෑණියනි ඔබ මීට ආත්ම තුනකට පෙර මගේ අම්මා කීව. ඔන්න සංසාරේ භයානක. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර දිවසින් දැක්කේ ආත්ම තුනකට කලින් උන්වහන්සේගේ අම්මයි. බලන්න මේ සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා අපේ ගෞතම බුද්ධ ශාසනයේ දූතාංග ධාරීන්ගෙන් අග තැම්පත් මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ දෙව් මිනිසුන් වන්දනා කරන මහා පූජනීය බුදුහාමුදුරුවෝ වගේම පෙනුමක් තිබ මහරහතන් වහන්සේ. හැබැයි උන්වහන්සේගේ ආත්ම තුනකට කලින් අම්මා ඒ වෙනකොට නගරේ ඒ නගරේ මායමත් ඉපදිලා වයසට ගිය ඇඟ පුරා කුෂ්ඨ හැදිච්ච කුදු ගැහිච්ච හිඟමන යන බොහොම අසරණ අම්මා කෙනෙක්. ඒ අම්මගේ ආත්ම තුනකට කලින් පුතා වෙච්ච කෙනා සියලු කෙලෙසුන්ගෙන් මිදිච්ච දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන උතුම් මහරහතන් වහන්සේ නමක් කියලා. ඔන්න සංසාරේ හැටි. සමහර වෙලාවට පෙර සසරේ අපේ අම්මලා වෙච්චයි. අද කොහේ කොහේ ඇද්ද කියලා හිතන්. ඒක තමයි මේ සංසාර ගමනේ ස්වභාවය. ඔය වගේ ධර්මයේ සඳහන් වෙනවා ඔබ දන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රම කෙනා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පිණ්ඩපාතේ වඩිනකොට පඳුරක් අස්සේ ඉඳන් මුළු ඇඟේම මස් කඩා හැලෙන විශාල දුර්ගන්ධයක් හමන විරූපී ප්‍රේතයක් පෙනී හිටියා. මේ ප්‍රේතිය පෙනී ඉන්නකොට මුළු ඇඟෙන්ම දුගඳක් හමනවා. සාරිපුත්ත හාමුදුරුවෝ බැලුවා ඇඟේ මස් කඩා හැලෙන ඇඳුමක් වස්ත්‍රයක් නැටි ඇට සැකිල්ලක් වගේ විරූපී ප්‍රේතියක්. මෙහෙමත් සසර කරපු කර්ම ගෙවන අමනුස්සයෝ වෙලා දුක් විඳින අය ඉන්නවනේ කියලා අනුකම්පාවෙන් ඒ දිහා බැලුවා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ උන්වහන්සේ වඩින ගමන ගියා.
පියවර කීපයක් උන්වහන්සේ වඩිනකොට අර ප්‍රේතිය ඇහෙන්න කියනවා අනේ ස්වාමීන් යහක බලන් යන්න එපා මං ඔබ වහන්සේගේ ආත්ම පහකට කලින් අම්මා කියලා දැන් බලන්න කලින් මහා කාශ්‍යප හඳුරන්ගේ ආත්ම තුනකට කලින් අම්මයි නගරේ හිඟා කමින් තැටියක් අරගෙන හිටියේ සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට පෙර අම්මා වෙච්ච කෙනා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ පාරක් අයිනේ පෙරේතියක් වෙලා ඇඟේ මස් කඩා හැලෙන සා පිපාසාවේ දුක් විඳින ප්‍රේතිය සාරිපුත්ත හාමුදුරන් අතර වෙලා බැලුවා ඇත්තද මේ ප්‍රේතිය කියන කතාව ඇත්තද කියලා උන්වහන්සේ දිවසින් බැලුවා බලනකොට දැක්ක ඇත්ත ආත්ම පහකට පෙර උන්වහන්සේගේ දා අම්මා ඒ ජීවිතේ කරපු අකුසලයකින් ප්‍රේත ලෝකෙට වැටිලා අවුරුදු දස දහස් ගාන සමහරට අවුරුදු ලක්ෂ ගානක් වෙන්න පුළුවන් ප්‍රේත ලෝකේ තාමත් දුක් විඳ විඳ ඉන්නවා මේ ප්‍රේතිය පින්වතුනි මනුස්ස ලෝකේ අපි අවුරුදු 50ක් 60ක් උපරිම 100ක් කියලා හිතන්නද නමුත් දුගතියකට වැටුනොත් ප්‍රේත ලෝකයකට වැටුනොත් අවුරුදු ලක්ෂ ගණන් සමහර ප්‍රේතයෝ ගැන තියෙනවා බුද්ධාංකුර ගණන් ප්‍රේත ලෝකේ දුක් විඳින ප්‍රේතයෝ ගැන ගැලවීමක් නැහැ කර්ම විපාක ගෙවිලා අවසන් වෙනකන් ඒ ලෝකවල ඉපදුනාට පස්සේ ආයි ගැලවීමක් නැහැ නිරේට වැටුනොත් ඒත් එහෙමයි සමහරු බුද්ධාංකුර ගණන් අවුරුදු ලක්ෂ ගණන් අපායි දුක් විඳින සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට පෙර අම්මා දැන් උන්වහන්සේ ආත්ම පහක් එතනින් පස්සේ ආයි ඉපදිලා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට ඒ ජීවිතේ උපතිස්ස ඉපදිලා ගාථාවේ පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. අපේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන්ගේ ධර්ම සේනාධිපති බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා අතරින් සාරිපුත්තයන් වහන්සේ තමයි අග්‍රම කෙනා. සාරිපුත්ත හාමුදුරුවන්ට අනුකම්පාවක් ඇති වුණා. බලන්න සාරිපුත්ත හාමුදුරුව අහනවා මේ වෙලේ ප්‍රේතිය නුඹ මගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ අනේ ස්වාමීනි සා පිපාසාවෙන් මගේ ඇඟම දනවා කියව මට අනුකම්පා කරන්න කෙනෙක් නැහැ මාව සිහි කරලා පින් අනුමෝදන් කරන්න කෙනෙක් නැහැ මම බොහෝ කාලයක් මේ ප්‍රේත ලෝකේ දුක් විඳිනවා අන්න එතනදී සාරිපුත්ත හාමුදුරුව අහනවා ප්‍රේතිය නුඹ මෙපමණ කාලයක් කුසගිනි දැනෙනකොට කුසගින්න නිවාගත්තේ කොහොමද කියලා අන්න එතකොට මේ ප්‍රේතිය කියනවා ස්වාමීනි මං යොදුන් ගණන් ආහාර හොයාගෙන දුවනවා සා පිපාසාවට යනවා මං යනකොට සමහර ලාවට ඒ ආහාර ඉතර නැහැ මට කුසගින්න නිවා ගන්න ලැබෙන්නේ මල කුණක ඕජා උරාබනකොට යන්තම් කුසගින්න නිවෙනවා ඔබට පුදුම හිතේ මේ කෑමවීම විස්තරේ අමනුෂ්‍යයන්ගේ ආහාර කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්බෝ අපිරියයි ඕවත් කනවද කියලා ඔබට මේ කර්මී හැටි ඒක තමයි ස්වභාවය. අවිද්‍යාවත් තණ්හාවත් එක්ක බැඳි බැඳි යන සංසාර ගමනේ. ඔබට බලන්න පුළුවන් මේ දේශනාව තියෙනවා පේතවත්වේ සාරිපුත්ත මාතා පේතවත්ව කියන නමෙන්. පොත අරගෙන කියවලා බලන්න. ඒකේ තියෙනවා මේ ප්‍රේතිය සාරිපුත්ත හාමුදුරන්ට කියන අමනුෂ්‍යයන්ගේ ආහාර. දරුව ලැබෙනකොට ගලන ගැප් මල ඒව උරා බොනවා කියන. මේ මිනිස්සු බොනවා වගේ බොනවා නෙමෙයි ඒව ආග්‍රහණය කරනවා ඒවා. එතකොට කුසගින්න නිවෙනවා කියන. මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් ආග්‍රහණය කරනවා කියන. එතකොට කුසගින්න නිවෙනවා කියන. මිනි කුණු වෙලා යනකොට ගලන ඕජාව අපි උරා බොන ආග්‍රහණය කරනවා. එතකොට කුසගින්න නිවෙනවා කියන. ටිකක් සම්පූර්ණ කුසගින්න නිවෙන්නේ නැහැ කියන. යන්තම් වේදනාව නිවා ගන්න පුළුවන් කියන. අසූචි මල මුට්ට දහඩිය ඒ ගන්ධය අපි ආග්‍රහණය කරනකොට කුසගින්න නිවෙනවා කිය. ඒ කර්ම විපාකත් එක්ක ඒ අමනුෂ්‍යයන්ට ලැබෙන ක්‍රමේ. දැන් බලන්න පින්වතුනි දැන් මේ කර්මවල ස්වરૂපේ මිනිස්සු අතර උනත් මේ විඥානයේ ස්වභාවය තමයි අපි යමකට ආස කරාට සමහරවිට මිනිස්සුම ඉන්නවා ඒ දේ පිළිකුල් කර. දැන් මනුස්ස ලෝකේ දන්නේ වහිතන දැන් ඔබ ලංකාවේ ඉපදිච්ච කෙනෙක් නම් ඔබ කන බොන කෑම බීමයි චීනේ ඉපදිලා ඉන්න මිනිස්සුන්ගේ කෑම බීමයි ඔබට බැරි වෙලා හරි චීනේ වගේ රටකට යන්න ලැබිලා ඔවුන්ගේ අවන්හලකට ගිහිලා ඔවුන්ගේ කෑම දැක්කොත් ඔබට සමහරට කන්න හිතෙන්නේ සමහරු අපි එක කියලා තියනවා සති ගණන් ඔය තමන්ගේ රාජකාරිය වලට චීනෙට ගියපු මිනිස්සු සමහරු කියනවා දවස් ගණන් එක්ක බිස්කට් ටිකක් තියාගෙන බිස්කට් කකා හිටියේ
කඩේකින්නම් කෑවේ නැහැ කියනවා. දකින්නකොට වමන යනවා කියනවා. කන්න බෑ කියනවා. නොකන සතෙක් නෑ අන්තිමට. කැරපොත්තගේ ඉඳන් පණුවගේ ඉඳන් හැම සතෙක්ම කනවා. හැබැයි ඔබට දකින්නකොට වමන යනවා. අප්පිරියයි. මිනිස්සු අතරත් එහෙම තමයි. ඔබ කන ඔබ ප්‍රිය කරන දේ තව කෙනෙක් අප්පිරියා කරනවා. සත්තු අතර බලන්න අසූචි ඌරට කොච්චර ප්‍රිය ජනක ආහාරයක්ද? මිනිස්සෙකුට දකින්නකොට අප්පිරියයි. ඒක තමයි ස්වභාවය. අමනුෂ්‍යත් ඒ වගේ කර්ම විපාකවලට ඒ අයට කුසගින්න නිවා ගන්න අපි පිළිකුල් කරත් ඔවුන්ගේ කුසගින්න නිවෙන්නේ ඒකේ. ඉතින් අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේදා මේ ප්‍රේතියට අනුකම්පා කරලා එදා උන්වහන්සේ පාත්‍රී පිරෙනකම් පින්ඩ පාතේ කරා. වෙනදා තමන්ට දාන ටික ලැබුණාම දානේ වළඳන. එදා පාත්‍රී පිරෙන්නම පින්ඩ පාතේ කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාමයට වැඩම කරලා ස්වාමීන් වහන්සේලාට කතා කරලා කියන ආයුෂ්මතුනි අද ඔබ වහන්සේලාට මම පින්ඩ පාතේ කරගෙන ඔබ වහන්සේලාට පින්ඩ පාතේ වඩින්න අවශ්‍ය නැහැ කීප නමක් දානශාලාවට වඩින්න කියලා. ස්වාමීන් වහන්සේලා මහරහතන් වහන්සේලා කීප නමක් පිණ්ඩපාතේ යන සූදානම් වෙච්ච දානශාලාවට වැඩියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ පාත්‍රයේට පිණ්ඩපාතේ ලැබිච්ච ටික අනෙක් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රවලට තමන් අත දාලා බෙදලා ඒව බෙදලා දුන්නා. ඒ දාන ටික බෙදලා ඒ මොහොතේ සිහි කරා අද මං පිණ්ඩපාතේ කරගත් දානිය මං සංඝයාට දන් දුන්නා. මේ දාන මේ පිනේ මීට ආත්ම පහකට පෙර මගේ අම්මා වෙලා තාමත් ප්‍රේත ලෝකේ දුක් විඳින මේ ප්‍රේතිය මේ පින අනුමෝදන් වේවා. මේ දාන මේ පින අනුමෝදන් වෙත්වා. මේ ප්‍රේතියට සාපිපාසා සංසිදේවා. ආහාර පහළ වේවා. සුවපත් වේවා කියලා සාරිපුත්ත හාමුදුරු පින් දුන්නා. ඒ පින් දෙනකොටම පිනේ විපාක ලැබෙනවා කියන්නේ ඒ පින් දෙනකොටම කුසගින්න නැති වුණා, පිපාසි සංසිඳුණා, ආහාර පාන පහළ වුණා, වස්ත්‍ර පහළ වුණා, අර ඇට සැකිල්ලක් වගේ මස් කඩා හැලෙන දුගඳ හමන ශරීරේ දෙවි කෙනෙක්ගේ ශරීරයක් වගේ දිව්‍ය සලුපිලි වස්ත්‍ර පහළ වෙලා ශරීරේ ලස්සනට කාන්තාවක් හැටියට අර අමනුෂ්‍ය කාන්තාව පහළ වුණා. පිනේ විපාකෙන් එතනම මේ මොහොතේ පිනේ විපාක. ඇයි දැන් මේ දානේ කවුද මේ පින කරේ? සාමාන්‍ය කෙනෙක් නෙමේ, මේ බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ ඒකා සංඛේ කල්ප ලක්ෂයක් පාරමී පුරපු සාරිපුත්තයන් වහන්සේ මේ පින කරේ. ඒකේ විපාකේ මොහොතෙම ලැබුණා. පින්තුනේ ආයමත් දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ ප්‍රේතිය පෙනී ඉන්නවා. හරීම ලස්සනයි, දැන් දිව්‍යාංගනාවක් වගේ. පෙනී ඉඳලා සාරිපුත්ත හාමුදුරන්ට වන්දනා කරලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට දැන් මාව අඳුන ගන්නත් බැරිව ඇති. මම ඔබ වහන්සේගේ ආත්ම පහකට පෙර අම්මා. ඔබ වහන්සේ මට අනුකම්පාවෙන් මට පින් දුන්නා. ඒ පිනෙන් මට මේ සැප සම්පත් පහළ වුණා. මගේ කුසගින්න සංසිඳුණා, පිපාසී සංසිඳුණා කියලා. හැබැයි පින්වතුනි මතක තියාගන්න, මියගිය කෙනෙකුට අපි එහෙම පින් දුන්නට එයාගේ මුළු ජීවිතේම සුවපත් කරන්න අපිට බෑ. ඒ පිනේ විපාක තියෙන තාක්කල් ඒ සැප සම්පත් ලැබෙනවා. පින ගෙවිලා ඉවර වෙනකොට අර අනුමෝදන් වෙච්ච පින අර සැප සම්පත් අහිමි වෙලා ආයෙත් අර කලින් තිබ්බ විදිහට මස් කඩා හැරෙන, දුගඳ හමන, කුසගින්න පිපාසයේ දැනෙන ප්‍රේතියක් බවට පත් වෙනවා. ඒක තමයි පිනේ හැටි. ඒක නිකන් ඔබ හිතන්න මෙහෙම, දැන් ඔබ ඕන තරම් අසරණ මිනිස්සුන්ට, ඔය හිඟන්නන්ට, කන්න බොන්න නැති මිනිස්සුන්ට උදව් කරලා ඇති. අපි හිතමු අපි පාරේ යනකොට ඔය වගේ මනුස්සෙක් කියලා හිතන් වයසක අම්මා කෙනෙක් පාරේ යනකොට ඉල්ලනවා, අනේ කන්න නෑ කන්න නෑ, මොනවා හරි කන්න ටිකක් දෙන්න මහත්තයා කියලා ඉල්ලනවා. දැන් ඔබට අනුකම්පාවයි, අනේ මේ මනුස්සය අපේ අම්මා වගේ, අපේ අම්මත් මේ වගේමයි, මේ වගේ වයස කෙනෙක්, මේ අම්මටත් දුක දැනෙනවනේ කියලා ඔන්න දැන් හිත උණු වෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් හිඟන්නෙකුට දෙනවා වගේ නෙමෙයි, අපි හිතමු ලොකු මුදලක් දුන්නා කියලා. දැන් සමහරු ඉන්නවා අපිට සමහරු කතා කර කර අඬනවා, වැළපෙනවා. සමහරු කියන අනේ හාඳුන්නේ අපිට අපේ අම්මට සලක ගන්න බැරි වුණා, ජීවත් වෙලා ඉන්න කාලේ අපිට අම්මට සලකන්න බැරි වුණා, දැන් අම්මා නැති වෙලා. සමහරට අම්මා වගේ කෙනෙක් දැක්කහම අනේ අම්මට සලකනවා කියලා හිතාගෙන සලකන. අපි හිතමු ඒ වගේ කාට හරි ඔන්න දැකලා අනුකම්පා හිතිලා අපි හිතමු ලොකු දෙයක්,
රුපියල් 5000ක් දුන්නා කියලා හිතමු. අම්ම මේ සල්ලි තියාගන්න, අම්ම හොඳට ඇඳුමක් අරගෙන මේ වැරහැලි ඉවත් කරලා හොඳ ඇඳුමක් ගන්න, හොඳට කාලා බීලා ඉන්න කියලා රුපියල් 5000ක් දීලා අම්මගේ ඔළුවත් අත ගාලා වැඳලත් ගියා කියලා හිතමු. අනේ මගේ අම්මා වගේ කියලා වැඳලත් යනවා. දැන් ඔබ හිතන්න, කන්න නැතුව පාරක හිඟමනේ ගියා වයසක අම්මා කෙනෙකුට රුපියල් 5000ක් එකපාර ලැබුණොත් අර විදිහට ඒ වෙලාවේ මොනතරම් සතුටක් දැනෙනවද කියලා ඔබම හිතන්න. ඇස්වලි මූණෙන් එන සතුට, අනේ පින් සිද්ධ වෙනවා පින් සිද්ධ වෙනවා කියලා සන්තෝෂෙන් කොච්චරනම් ඒකෙන් සතුටු වෙනවද. හැබැයි ඔබ හිතන්න ඔය සතුට දවස් කීයක් තියෙයිද කියලා. ඔය 5000න් ඕනනම් ඇඳුමක් ගනි, අර අම්මා ගිහිලා චීත්තයක් ගනි, වැරහැලි වලට හරියන මොකක් හරි හොඳ ඇඳුමක් දෙකක් ගනි, ඊට පස්සේ ගෙදරට කන්න බොන්න ටිකක් ගෙනහලා ඔන්න හදාගෙන උයාගෙන ගෙදර කයි කන්න නැති කෙනෙක් නම් මාසයක්ම කෑවා කියලා හිතන්න. රුපියල් 5000 ඉවර වෙනකම් මාසයක් කෑවා. ඔය මාසේ ඉවර වෙනකොට, අතේ සල්ලි ඉවර වෙනකොට ආයෙමත් බඩකිලි දැනෙනවද නැද්ද? ආයෙත් බඩකින්න දැනෙනවා. අර ඇඳුම් ආයි කාලයක් යනකොට කිලුටු වෙනවා. ආයෙමත් ඒවා දිරලා යනවා. ආයි කුසගින්න පිපාසි දැනෙනවා. ආයිත් අර පරණ තැනට වැටෙනවා. ඒ වගේ තමයි අපි පින් දෙනකොට අපි කරපු පිනේ ප්‍රබලතාවය මත අපි මිය පරලොව ගිය ඥාතීන් සිහි කළා පින් දෙනවා. අනේ අපේ අම්මා, අපේ තාත්තා, අපේ මැරිච්ච බාප්පා, සීයා අපි සිහි කළා අපි පින් දෙනකොට ඒ පිනට අනුව ඒ අයට ආහාර පාන පහළ වෙනවා, වස්ත්‍ර පහළ වෙනවා, සැප සම්පත් ලැබෙනවා. හැබැයි ඒවා තියෙන්නේ අර පිනේ විපාක තියෙන තාක්කල්. ඒ පිනේ විපාක සතියකින්, මාසෙකින්, මාස දෙක තුනකින් ගෙවිලා අවසන් වෙන්න පුළුවන්. ඒ පිනේ විපාක අවසන් වෙනකොට ආයෙමත් සාපිපාසි දැනෙනවා, කුසගින්න දැනෙනවා, ආයෙමත් අර පහළ වෙච්ච වස්ත්‍ර අතුරු දහන් වෙනවා, ආයෙත් අර දුක විඳින. ඕක තමයි අමනුෂ්‍යයන්ගේ ස්වභාවය. ඒ නිසා පින්වතුනි අපිට පේනවා දැන් මේ දේශනා කීපේ මං ගලපලා ගත්තේ සසර ගමනේ භයානකකම තේරුම් ගන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ආත්ම තුනකට පෙර අම්මා එදා නගරෙම තැටියක් කරන් හිඟමනේ යන අම්මා කෙනෙක් බවට පත් වෙලා හිටියානම්, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම පහකට පෙර අම්මා උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඒ පාරකම ප්‍රේතියක් හැටියට සාපිපාසාවෙන් ඇඟේ මස් කඩා හැලෙන අමනුස්සෙක් වෙලා දුක් විඳ විඳ හිටියානම් ඔබ හිතන්න අපේ ජීවිතවල සංසාර ගමනේ අපේ අම්මවරු වෙච්චයි, අපේ පියවරු වෙච්චයි, අපේ සංසාරේ සහෝදරයෝ, ඥාතීන්, දරුවෝ, ස්වාමීවරු, බිරිඳෑවරු වෙච්චයි සසරි කොහෙ කොහෙ ඇද්ද? මේ භයානක සමහන්ට ඔබේ පිඟානේ ඔබ කන මස් මාංශවලම ඔබේ සංසාරේ අම්මා තාත්තා වෙච්ච අයගේ මස් මාංශ තියනවා වෙන්න පුළුවන්. මේ එහෙම සංසාර ගමන. ඒ නිසා මේ සසර ගමන ගැන හොඳට නුවණින් හිතන්. සමහර වෙලාවට මේ අර බුදුහාඳුරන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී ඔබ අහලා ඇති ඒ කාලේ අපුත්තක සිටුවරයා මැරිලා තෝදෙය්‍ය අපුත්තක කියලත් හැඳින්වුවා. තෝදෙය්‍ය කියන සිටුවරයා මිය ගිහිල්ලා මේ තෝදෙය්‍ය ඒ නිවසේම බලුකුක් එක් වෙලා ඉපදුනා. එතකොට තෝදෙය්‍ය සිටුවරයා, මහා ධනවත් සිටුවරයා මැරිලා ඒ ගෙදරම බලුකුක් එක් වෙලා ඉපදුනා නම් ඕක තමයි සංසාර ගමන. සමහර වෙලාවට අපිට තේරුම් ගන්න බැරි වුණාට, අපිට අතීතෙ දිහා දැකලා පෙර ජීවිත දැකලා මේ ස්වභාවය දකින්න අපිට අද බැරි වුණාට, අපේම ගෙදරට විසි කරත් ආපහු ගෙදරට එන සමහර ගෙම්බෝ ඉන්නවා. ගිහිල්ලා විසි කරත් ආයි ගෙදරට මේ සමහර සත්තු ගිහිල්ලා දාලා එනවා ඈතට, ආයි හොයාගෙන ගෙදරට මේ සමහර සර්පයෝ ඉන්නවා, ඒ ගෙදරමයි කැරකෙන්නේ. මේ ජීවිතවල සංසාර ගමනේ ස්වභාවය මහා භයානක සසර ගමන. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න මහන්සියක් ගන්න. භයානක සසර ගමන බුදුහාඳුර පෙන්නවා. සමහර අපේ පවුලේ 5 දෙනෙක් කියලා හිතන්. ඒ 5 දෙනා යන්නේ 5 ආකාර සංසාර ගමන. ගබ්බමේකේ උප්පජ්ජන්ති, කෙනෙක් මව් කුසක උපදිනවා.
නිරයම් පාප කම්මිනු අපේ පවුලෙම පව කරගත්තයි මරණින් මත්තේ නිරේකට වැටෙන අපායි වැටෙන. සග්ගන් සුගතිනෝ යන්ති සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩාගත්තයි සුගතිය. ඒ අය මරණින් මත්තේ සුගතිය. පරිනිබ්බන්ති අනාසව රහතන් වහන්සේලා විතරක් පිරිනිවන් පනෝක තමයි ජීවිතයේ ස්වභාවය. අපේ යාළු මිත්‍රයෝ 100ක් ඉන්නවා කියලා අපිට හොඳට නෑදෑයෝ යාළුවෝ 100ක් විතර අපිට ඉන්නවා. ඒ සිය දෙනා ආයමත් ඊළඟ ජීවිතේ තර විදිහටම හම්බෙනව නෙමෙයි. අපි නිකන් කියනකොට කියනවා නේ ඔය ආයිත් අපේ අම්මා වෙන්න ඕනේ. අනේ මේ මගේ තාත්තා මට ආයිත් සංසාරී තාත්තා වෙන්න ඕනේ. මේ අය මගේ ආයිත් දරුවෝ වෙන්න ඕනේ. ඒව වචන. ඒව අහිංසක ප්‍රාර්ථනාව. හැබැයි සංසාර ගමන හරිම භයානකයි. පවුලේ 10 දෙනෙක් කියන්නේ 1000ක් සමහර ලාවට එක්කෙනෙක් දෙන්නේ පෙරේතයෝ වෙලා පින් ඉල්ලගෙන පස්සෙන් එනවා. සමහර වෙලාවට ඒ ගෙදරම බල්ලෙක් පූසෙක් වෙලා උපදින්න පුළුවන් තව මිය ගියායි. දැන් බලන්න අර කාළි යක්ෂණිගේ කතාව. ඒ සිදුවීම් වල තියෙන්නේ ඒ දරුවා බුදුහාමුදුරු පහළ වෙන්න බොහෝ කාලයකට පෙර ගෙදරට ගෙනාපු කිකිලිගේ බිත්තර කාලා ඒ කිකිලි වෛර බැන්දා. ඒ දරුවා මිය ගිහිල්ලා ඒ ගෙදරම කිකිලියක් වෙලා ඉපදුනා. ඒ කිකිලි මැරිලා ඒ ගෙදරම පූසියක් වෙලා ඉපදුනා. අර පූසිය ආයෙමත් අර කිකිලි දාන බිත්තර එක. දැන් බලන්න කලින් ජීවිතේ කර්ම විපාක ඊළඟ ජීවිතේට කැරකිච්ච හැටි. ඊට පස්සේ ඒ පූසි මැරිලා මුව දෙනක් වෙලා උපදිනවා. තුන්වෙනි ආත්මෙට එනකොට ඒ කිකිලි කොටි දෙනක් වෙලා උපදිනවා. මුව දෙන දාන බිත්තර අර පැටව මුව දෙන පැටව දානකොට කොටි දෙන ඇවිල්ලා පැටව කාලය යනවා. බිත්තර කෑව ඊළඟ ජීවිතෙත් ඉපදිලා බිත්තර කෑව ඊළඟ ජීවිතේ ඉපදිලා පැටව කනවා. සසරේ දිගට දිගට ආත්ම 500ක් කොහොම වෛරයක් ආව කියලා. එතකොට බලන්න සමහරු ආසාව නිසා දීපල වලට ඉඩම් වලට ආසාවෙන් මැරිලා ඒව හොයාගෙන එනවා. සමහරලාට ගෙම්බෙක් වෙලා සතෙක් වෙලා අමනුස්සෙක් වෙලා ඉඩකඩම් වලට ආසාවෙන් එනවා හොයාගෙන. සමහරු වෛරයෙන් මැරිලා පලිගන්න එනවා. ඒ අය හොයාගෙන එනවා. දුගතිපද මේක තමයි සංසාර ගමනේ භයානකකම. ඒ නිසා මේ භයානකකම තේරුම් ගත්ත කෙනා ආයායමත් ඉපදීපදි මේක යන්න නෙමෙයි කල්පනා කරත්. බුදුරජාණන් වහන්සේ පෙන්වවා මහණෙනි මේ සසර ගමනේ භයානකකම. බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට වැටහෙනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිහා දකින විදිහට මේ ලෝකෙ මිනිස්සු දකිනවා නම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. මොන කරදර මොන දේවල් මොනවා තිබුණත් ඒ සියල්ල පැත්තක දාලා ධර්මය අවබෝධ කරන්න වීරිය ගන්න. ධර්ම අවබෝධයට මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ දවසක් එක ස්වාමීන් වහන්සේ නමකට විස්තර කරනවා භික්ෂුව අසූචි ගොඩක් තිබ්බත් ගඳයි චුට්ටක් තිබ්බත් ගඳයි. ඒ නිසා ඉපදීම දුකයි කියපු බුදුරජාණන් වහන්සේ එක ඉපදීමක්වත් වර්ණනා කරන්නේ නැහැ කියලා. මහණෙනි අප්‍රමාදීව ධර්මය අවබෝධ කළා මේ ලෝකෙන් මිදෙන්න මහන්සි ගන්න දෙව්ලොවවත් බඹලොවවත් ඒකත් දුකක් ඉපදීම දුකක්මයි. හැබැයි නිවන් දකින්නකම් සතර ආපායේ වැටෙන්නේ නැතුව බේරෙන්න තියෙන තැන තමයි සුගතිය. කෙනෙක් manuss ලෝකේ හරි දිව්‍ය ලෝකේ කාරි ඉපදුනා කියන්නේ එයාට ධර්මය අවබෝධ කරගන්න පහසුයි. හැබැයි ඉපදීම දුකක්. ඒක තේරුම් ගත්ත කෙනා තමයි ධර්මය අවබෝධ කරගෙන මේ සසර ගමනේ මිදෙන්න මහන්සි ගන්න. ඒ පිණිස උත්සාහ කරන, ඒ පිණිස වීරිය වඩන. හැම වෙලාවෙම හිතන්න අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා වු මළකෙවල් 10ක්. ඒ අය අපි කැමති වුණත් අකමැති වුණත් තම තමන් රැස් කරගත්ත කර්ම දායාද කරගෙන යන ගමන. ඒ අය වපුරපු දේවල් ඒ අය නෙලා ගන්න. ඔබ වපුරපු දේ ඔබ නෙලා ගන්න. මම වපුරන දේ සසරේ මන් නෙලා ගන්න. කම්මස්ස කෝමහි කර්මයේ සොකීය කරගෙන. කම්ම දායාද කර්මයේ දෑවැද්ද කරගෙන. කම්ම පටිසරණ කර්මයේ පිළිසරණ කරගෙන. කම්ම බන්දු කර්මීම ඥාතියා කරගෙන තම තමන් වපුරන දේ තමන්ම අස්වැන්න හැටියට නෙලාගෙන යන සංසාර ගමන. එනිසා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. හැම බුදු කෙනෙක්ගේම බුද්ධ වචනේ ජීවිතයට ගලප ගන්න.
ඒ ගලපගෙන බලන්න හැම බුදු කෙනෙක්ම පහළ වෙලා අපිට පෙන්ලා දෙන්නේ සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල කර්මවලින් බලකින් කුසලස් උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩා සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමණය කරගන්න ඒ තම බුද්ධානුශාසන මේක තමයි බුදුරුන්ගේ අනුශාසන ඒ තුල පිළ අඩුම ගානේ ඔබ දවස මෙහෙම සැලසුම් කරගන්න ඔබ උදේ පාන්දර නැගිටපු ගමන් කෙටියෙන් හරි බුදුගුණ සිහි කරලා බුදුන් අදින් සමහරට රස්සාවට යන්න වැඩට යන්න ගොඩක් වෙලා ගන්න බැරි වෙන්න පුළුවන් හැබැයි අඩුම ගාන විනාඩි 5ක් 10ක් හරි වෙන් කරලා බුදුගුණ සිහි කරලා තුනුරුවන්ට ජීවිතේ පූජා කරලා බුදුන් අදින් උදේ පාන්දර මෝර පිරිතේ තියෙන ආරක්ෂිත ගාථා දෙකක් හරීම බලගත් උදේ පාන්දර ඒ ගාථා දෙක කියලා Tamanට ආරක්ෂාවක් හදාගන්න බුදුරු සිහි කරලා උදේ පාන්දර වන්දනා කරලා දවස පුරා තමන්ගේ සීල ගැන සිහියෙන් ඉන්න. අද දවසේ මං මගේ සීලයට හානියක් වෙන්න ඉඩ දෙන්නේ. අද දවස තුල මං සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගන්න. ඒ අදිෂ්ඨානෙන් දවස ගත කරා. වාහනේ යනකොට වෙන්න පුළුවන් යනින වෙලාවට විවේකයක් ලැබුණාම බණක් අහගෙන යන්න. බණ පොතක් කියවන්න ලැබුණොත් කියවන්න. වාඩි වෙලා භාවනා කරන්න ලැබුණොත් වාහනික හරි කමක් නැහැ. පාඩුවේ වටපිට බල බල යන්නේ නැතුව ඇස් දෙක පියාගෙන බුදු ගුණ සිහි කරන්න. අනිත්‍ය මෙනෙහි කරන්න. මරණ සතිය වඩන්න. ධර්මාවබෝධයට හිත යොමු කරලා යෝනිසෝ මනසිකාරය කියදෙන්න. දවසකට එක බණක් දෙකක් අහන්න හිත පුරුදු කරගන්න. ගෙදර ආවට පස්සේ විවාහ වෙච්ච කෙනෙක් නම් ස්වාමියා බිරිඳ එක්ක දරුවෝ එක්ක ඒ අතරතුර ජීවිතේ හැමෝම එකතු කරගෙන ගෙදර බුදුන් අඳින පරිසරයක් හදාගන්න. දවසකට සැරයක් හරි බණක් අහන හැමෝම එක්ක. නිදාගන්න ගිහිල්ලා හරි මෛත්‍රී භාවනා වඩලා බුදුන් ඇඳලා දරුවෝ එක්ක බුදුන් අඳින පුරුද්දක් ගෙවල්වල ඇති කරගන්න. ඔබේ ජීවිතේ ওই විදියට පියවරෙන් පියවර ධර්මී පැත්තට හදාගත්තොත් ඔබටම තීරේ ජීවිතේ ධර්ම අවබෝධයට ජීවිතේ සකස් වෙන හැටි. ඒ නිසා ගෙවෙන හැම දවසක්ම හැම පැයක්ම හැම තප්පරයක්ම අපි මරණයට ලං වෙනවා. කවදා කොතන කොයි මොහොතේ අපේ හුස්ම ටිකයිද අපි කවුරුත් දන්නේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධා දීගුණ ධර්ම දියුණු කරගෙන කුසල් දියුණු කරගෙන උතුම් ධර්මීය අවබෝධ කරගන්න වාසනාව ලැබීවා 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 කියලා අපි ආශිර්වාද කරනවා.